අයිබුවන්. ඔන්න අදත් අපේ සේනත රූ YouTube නාලිකාවේ සුවිශේෂූ වැඩසටහනකට අපේ ආදරණීය රසික හිතවතුන් හිතවතියන් වෙච්ච ඔබ හැම දෙනාටම බොහොම ලෙංගතුකමින් ආරාධනා කරනවා. අද සේනත රූවලට විශේෂ වූ දවසක්. මං එහෙම කියන්නේ අද වැඩසටහනේදී ඔබට මුණ ගැහෙනවා විශේෂ ආරාධිතයින් පිරිසක්. ඒ අතර අපේ චීන ජාතිකයොත් ඉන්නවා. චීන ලිත්ක්‍රමයට අනුව චීන ජාතිකයන්ගේ වසන්ත උත්සවය පැවැත්වන කාලය තමයි මේ. ඉතින් හරියට ඒක අපේ සිංහල අලුත් අවුරුදු උළෙල වගේ. චීන වසන්ත උත්සවය පැවැත්වන මේ සමයේ අද දවසේ සේනත රූ තුළින් අපිට ඒ උත්සවය පිළිබඳ කතා බහ කරගන්නත් පුළුවන්. විශේෂයෙන් පැමිණෙන ආරාධිතයින්ට අපි සුවිශේෂී වූ රස මසවලුන් පිරි බොහොම ප්‍රණීත ආහාර වේලකුත් අපි සකස් කරලා තියෙනවා. සැබෑවටම ඒ තුළ තියෙන්නේ හැබෑම චීන ජාතිකයින් අනුභවයට ගන්න ආහාර වේලක්. ඉතින් මේ ඔක්කොම දේවල් දැන කියාගන්නට පුළුවන්. එහෙමනම් අපි චීන ජාතිකයින්ගේ වසන්ත උදානය ගැන තවත් අපි විස්තර කතා කරමු. ආරාධනා කරනවා සේනත රූ වලට අපේ ආදරණීය රසික හිතවතුන් හිතවතියන් වෙච්ච හැම දිනාටම. රසවතුනි, අපි දැන් මේ වාඩි වෙලා ඉන්නේ චීන අවන්හලක. චීනයේ මේ ලංකාව ඇතුළේ තියෙන සුප්‍රසිද්ධ චීන අවන්හලක මේසයක් වටේ වාඩි වෙලා ඉන්නෝ. දැන් පොඩි වටමේස සාකච්ඡාවකුත් යනවා. ඒකෙන් අද දවසේ ඔබට දැනගන්නට පුළුවන් චීන වසන්ත උත්සවය ගැන. මාත් එක්ක මේ මේසේ වාඩි වෙලා ඉන්නවා චාමික. එතකොට හේෂාන්ගේ දෑබර බිරිඳ, ඇය චීන ජාතිකේ. ඒ වගේම චූටි පුතාලා දෙන්නත් ඉන්නවා. අපේ වැඩේ අපි කරගෙන යනවා. ඒ දෙන්නගේ වැඩේ නිදහසේ ඒ දෙන්න කරගෙන යයි. බාධාවක් කරගන්න එපා. එතකොට යුරේනි ඉන්නවා. යුරේනි ගැන අමුතුවෙන් අඳුනලා දෙන්න ඕනේ. පසන් ඉන්නවා, අනෝමා, නයෝමි. මාළඟ ගෑවි ගෑවි ඉන්නවා, ගාවි නේද ගෑවි. හරි, මේ අය අතරේ වැඩි දෙනෙකුට හොඳට චීන කතා කරන්න පුළුවන්. ඒ වගේම චීනට ගිහිල්ලා දේවල් ඉගෙනගෙන අධ්‍යාපනය හදාරලා චීනෙත් එක්ක අපිට වැඩි ගොඩාක් සම්බන්ධතා තියෙන අය. හොඳයි, එහෙමනම් මේ පිරිසගෙන් අද අපි ඔබ වෙනුවෙන් විමසනවා චීන වසන්ත උත්සවය ගැන. මා ළඟම ඉන්නවා හේෂාන්.
ඒෂන්ගේ දෑබර විරිඳ බෞලි ඇය චීන ජාතියක කියලා කිව්වා. ඉතින් ඇයගෙන් අපි මුලින්ම දැනගම්මු ලංකාවේ හිටියට චීන වසන්ත උත්සවය ගැන කොහොමද කියලා නේද. හරි චාමික, අපේ අසන්නෝ නරමන්නෝ වෙනුවෙන් අපි දැනගම්මු නේද. ඇයි中文中文对我来翻译中国人春节呢对中国人是一个非常重要的一个节日。因为呢只有那一天在外的那些工作的 兄弟姐妹朋友才可以聚在一起像这样子大家一起吃饭聊天谈谈工作工作相关的事情呢或者是聊聊家常然后大家可以在一年一次才可以这样子机会සිංහලාලුත්තවගේ පාටත් දවස් හතක නිවාඩුවක් තියෙනවා. ගෙවල් වලට ගිහිල්ලා දෙමව්පියොත් එක්ක එකට ඉඳලා එක කෑම මේසක් මේ වාඩුණා වගේ වාඩි එකට කෑම කාලා සාකච්ඡා කරලා බොහොම සතුටින් ගෙවන් පුවන් කාලයක්. බෞලේ, දැන් අපේ සිංහල අලුත් අවුරුදු උත්සවයේදීත් අපි මේ බොහොම හොඳට පිරිලා නගරවල වැඩ කටයුතු කළාට ඒ කාලෙදී අපේ නගර ඔක්කොම හිස් වෙනවා බැලුම්බෝලි හුලන් ගියා වගේ නේද. මම අහලා තිනවා චීනෙත් එහෙම තමයි මේ ජාතික උත්සවයේදී කියලා. එතකොට ඔය දැන් අපිට වැඩි ජනගහනේ බොහොම වැඩි ඉන්නේ චීනේ නගරවල. එතකොට ඒ නගරත් එහෙම හිස් වෙනවද?有些比如说这个很难说，因为有些比较特殊的岗位，比如说警察或者是一些要值班的工作人员，他是不可以离岗的。那么当地的公司或者是政府会组织一些活动，就是让他们团聚在一块，就是。 හේෂන්, ඉතින් ඔබගේ අත්දැකීමත් කියන්නකෝ චීන වසන්ත උත්සවය ගැන. ඔබ චීනෙට මං හිතන්නේ යනවා එනවා එහෙම වෙන්නත් පුළුවන් නේද, මොකද බිරිඳ චීන ජාතිකයෙක් නිසා. ඔබගේ අත්දැකීම මොකක්ද වසන්ත උත්සවය ගැන? මම හිටපු කාලය තුල නම් ඇත්තටම ලංකාවට හා සමානයි. ඒ අර පවුලේ කට්ටිය එකතු වීමක් තමයි තියෙන්නේ මූලිකම. පවුලේ කට්ටිය දාට සියලුම කට්ටිය කොහොම හරි ගම්බිම්බිලා යනවනේ ගමට එකතු වෙනවා. එතකොට එදා දවස පටන් ගන්නේ දවල් කෑමෙන් මං හිතන්නේ. දවල් කෑමෙන් තමයි ඉස්සෙල්ලාම පටන් ගන්නෙ. එතකොට එදාට සාමාන්‍යයෙන් පොඩ්ඩක් සමහර තැන්වල එක එක පළාත්වල පොඩි වෙනස්කම් තියෙනවා. සාමාන්‍යයෙන් නම් එකතු වෙන්නේ ඉස්සෙල්ලාම හිතන්නේ එක්කෝ වැඩිමලාගේ ගෙදරට පවුලේ, එහෙම නැත්නම් අම්මගේ අම්මයි තාත්තා ඉන්න ගෙදරට තමයි. එදා එතනින් දවල් කෑම පටන් ගත්තාම දවස් හතම කෑම තමයි තියෙන්නේ. අර මහ ගෙදරට එකතු වෙලා එතනින් බෙදිලා යනවා. එතනින් ඊළඟ සාමාන්‍යයෙන් ඊළඟ ලොකු අයියා ඉන්නවා නම් එහෙම එහෙම තමයි යන්නේ. ඉතින් නෑයෝ කට්ටිය ආරාධනා කරනවා ඊළඟ දවසේ එන්න කියලා. අර අර වැඩිහිටියන් ගරු කිරීමක් තියෙනවද? ඉස්සෙල්ලාම කරනවා. ඉස්සෙල්ලාම කරනවා කියන්නේ මරුණ අයට තමයි ඉස්සෙල්ලාම පින් සාමාර පළාත්වල. මම කියන්නේ වෙනස්ද, මගේ නෝනගේ පැත්ත නම් ඒක පැත්ත ගුවන් ඩොන් ඩිස්ත්‍රික් එකේ. එහෙමනම් ඉස්සෙල්ලාම කරේ මේ මලවුන් පිදීම වගේ පළතුරු තියලා කෑම තියලා වයින් තියලා ඒ කට්ටියට ඇවිල්ලා කන්න ඒ ආරාධනා කරලා ඒ පින් දෙනා වගේ තමයි එකක් වෙන්නේ නැති කියලා හිතෙනවා. ඒකෙන් පස්සේ තමයි කෑමට යන්නේ. අපේ වගේ මොන හරි විශේෂ ජාතික ක්‍රීඩා හැමක් තියෙනවද? ඒවලත් එදෙනවද? මෙහෙනම් එහෙමනේ. ඔව්, ජාතික ක්‍රීඩ කියන්නේ අර තියෙනවා මේ මාජියන් ප්ලේ කරනවා, කාඩ් ප්ලේ කරනවා. ඉතින් ඒ වගේ තමයි කොහොමද එකතු වීමක් තමයි තියෙන්නේ. ඔව්, හැමෝම මේ අවුරුද්දකට සැරයක් එකට එකතු කිරීම තමයි වඩා වැදගත් මේකනේ. මම හිතනවා මේ මොකද චීන ජාතිකයෝ හරි කාර්යශූරයි, කාර්යබහුලයි, ඒ වගේම නිතරම වෙහෙසිලා වැඩ කරනවා. අවුරුද්ද පුරා ඒ කරන වෙහෙසීමට ලැබෙන පුංචි විරාමයක් කියලා හිතෙනවා නේද? නේද පසන්? පසන්ගේ අත්දැකීම මොකද්ද? චීනයේ අලුත් අවුරුද්ද කියලා කියන්නේ හරිම සුවිශේෂී අත්දැකීමක්. ඒ කියන්නේ විශේෂයෙන්ම අවුරුද්දක් විතර මහන්සි වෙලා කඩිසරව වැඩ කරපු චීන ජාතිකයෝ අන්තිමට දවස් 7ක වගේ විරාමයක් ගන්නවා. ඉතින් කිව්වා වගේ චම්කත් කිව්වා වගේ හැමෝම කිව්වා වගේ ඒදා ඈ හැමෝම මේ වගේ මේසෙකට එකතු වෙලා හැමෝම කතා බහ කරනවා ඒගොල්ලෝගේ ආගිය තොරතුරු අවුරුදු පුරාම මොකද කරේ
පස්සේ ඒගොල්ලෝ ඒගොල්ලන් තියෙන ගොඩක් සිරිත් වෙයි. ඉතින් මේ හැම දෙයක් එකම ඒගොල්ලෝ චීන සංස්කෘතිය කැම ඒ හැම දෙයක් එකම අලුත් අවුරුද්ද ඒගොල්ලෝ කතා කරනවා. ඉතින් ඒ පටන් ගන්න පළවෙනි අවුරුද්දේ මුල් දවස ඒ කට්ටියම තුරායි කන කැම ඒකෙන් තමයි ඒගොල්ලොන්ගේ අලුත් අවුරුද්ද ජීවය ගන්න. ඉතින් මේ අවුරුද්ද හාවගේ අවුරුද්ද. මේ අවුරුද්ද නිරූපණය කරන්නේ හාව. ඉතින් චීන ජාතිය ගොඩාක් හොඳ බලාපොරොත්තුත් එක්ක ගොඩාක් අපි කියන්නේ ධනාත්මක විදියට හිතලා අලුත් අවුරුද්දට පිවිසෙනවා. ඒ අනුව තමයි චීන වසන්ත උදානය සිද්ධ වෙන්නේ. ඉතින් අර මම මුලින්ම කිව්වා වගේ අපේ සිංහල අලුත් අවුරුදු උළෙල වගේම තමයි ඒ සිරිත් විරිත් ඒ විදිහට සිද්ධ වෙනවා. කොහොම හරි එකිනෙකාව අර විසිරිලා හිටපු පවුලේ ඥාති හිත මිත්‍රාදීන් සහෝදර සහෝදරයන් එකිනෙකාව එකට මුණගස්වලා දුක සැප බෙදාගෙන ආපහු අලුත් අවුරුද්දකට නව ජීවියක් එක්ක ගමන් කරන්න දෙන ශක්තියක් තමයි එහෙම කාලවකවානුවක් තමයි වසන්ත සපෙන්නේ. ඉතින් ඒ වගේම මේ වසන්ත උත්සවයේ අපි මේ වගේ එකතු වුණාම චීනේ පවුලේ උදරිය ඉතින් තියෙනවා එහේ සිරිතක්. ඒ සිරිත තමයි අපි කවුරුත් එකතු වෙලා පෝස්ට් කරනවා. ඒ කියන්නේ චීනෙන් නම් කියන්නේ මෙහෙම දැන් අපි හැම ඒක සමහරලාට ඇල්කොහොල් වෙන්න පුළුවන්, ඇල්කොහොල් නොබන අයට තේ වෙන්න පුළුවන්, මොනවා හරි සොෆ්ට් ඩ්‍රින්ක් එකක් වෙන්න පුළුවන්. ඉතින් අපි අරගෙන කවුරුත් කතා කරලා ගම්බේ කියනවා. ඒ කියන්නේ ගම්බේ කියන එකේ තේරුම බොටම්ස් අප් කියන. ඉතින් අපි වීදුරු අතර අරගෙන ගම්බේ කියලා කවුරුත් ක්ලාස් එක උස්සලා අපි හැමදාම චයිනීස් කියලා කන්නේ ලංකාවේ ඔතෙන්ටික් චයිනීස් නෙමේ. ඉතින් ඒක නිසා ඇත්තටම ගොඩක් අය කියන්නේ චීන කෑම අපිට හරියන්නේ නැහැ කියලා. නමුත් රස චීන කෑම තියෙන අපි තෝරලා බලමුකෝ. මේක ඊට පස්සේ තෝරගන්න බැරි තරමටම තියෙනවා. හේමු ලැම්පන්, වංගා ලැම්පන්, සාචුන් ජෙන්, ජෙන් ජෝජි, චින් චින් සේපන්, ජංග චුන් ජිලින්, චේචි සි සි ජිදෝ, සුයිජු සුයිජු ජුරු, මාපෝ තෝෆු, ජාචයි ෆන් සිබෝ. මාපෝ තෝෆු. මාපෝ තෝෆු. හාව යු ෂා බා චයි, සුවන් නා ජින්, මා එ සං සු, හැය කැන් බින්. හරි. ඔන්න මම මුලින්ම ඔබට කිව්වා චීන වසන්ත උත්සවය වෙනුවෙන් අද දවසේ අපිට රස මසවලු වලින් පිරුණු කෑම මේසයකට වාඩි වෙන්න වෙනවා කියලා. දැන් අපි මේ වසන්ත උත්සවය වෙනුවෙන් තමයි මේ අර පවුලේ අය වගේ ඔක්කොම එකට එකතු වෙලා තියෙන්නේ. දැන් ඉතින් මේක භුක්ති විඳින්න තියෙන්නේ නේද? හේෂාන්, දැන් ඔබගේ සිය පවුලම ඉන්නවා මෙතන දරුවොත් එක්ක. දැන් ඔබගේ දයාබර බිරිඳ විශේෂයෙන් දැන් මෙහෙම උත්සවයක් ලංකාවේ හරි සමරනකොට වසන්ත උත්සවයේ චීනේ රසර කෑම හදනවා ඇති. අපෝ බෑ කියන්න බෑ අනිවාර්යයෙන්. ඒක චීන විදිහටම ඒ සම්ප්‍රදාය විදිහට හදනවා.
බුක්තිවිඳින්නත් කැමති. ඔව්. කන්නත් එපා. එතකොට මේකේ මේ කියන්නේ දැන් කෑම ආරම්භ කරන විදිහක් එහෙම තියෙනවද අපි ඉස්සෙල්ලා දැන්? ඉස්සෙල්ලාම මෙන්න මේ වගේව තමයි කන්නේ කෝල් ඩිෂස්. ඒකනේ හේතුව ඒකලගේ සම්ප්‍රදාය. අපි දැන් මෙහෙදි මේ වෙඩින් එකේදී එහෙම ඉස්සෙල්ලා සුප් එකක් බොනවා. ඊට පස්සේ අනිත් දේවල් සුප් එකකුත් තියෙනවා. ඒ සුප් එක හරි රසයි. හොට් ඇන්ඩ් සව කියලා. ඒකේ සැරයි ඇඹුල් රසයි දෙකම තියෙනවා. රසවල් දෙකකින්. මම දන්න අපේ ලංකාවේ අපේ රසට ගොඩක් ගැලපෙන කෑමක් තමයි ඒක. ගාවි මොකද හිතෙන්නේ? මට හිතාගන්න බැරි දැන් මොනවද කන්නේ කියලා. මේ ඔක්කොටම කැමතියි කියලා හිතෙන්. චීන කෑම වල තියෙන විශේෂත්වය තමයි කෑම ගොඩාක් තියෙන. ඉලෝලු, මාළු, චිකන් ගොඩක් තියෙන. හැබැයි කන්නේ සුදු බත්. සුදු බත් පුංචි කෝප් එකකට අරගෙන මේ අපි වගේ අන්නන්නේ නැහැ. චොප්ස්ටික් එකකින් මොනවා හරි ගන්නවා, ඒක කනවා. ඊට පස්සේ බත් ටිකකුත් දානවා. කටේදී තමයි ඒකලගේ ඒක මික්ස් වෙන්නේ. දැන් චීනේ අර මම කිව්වාගේ සමහර පැතිල බත් කන්නේම නැහැ ඩොන්නේ. එතකොට ඇත්තටම මේගොල්ලන් වැඩියෙන් කන්නේ එළවලු. බත් බොහොම පොඩ්ඩයි කන්නේ. ඒකද අර මේගොල්ලන් මේ එන්නේ තා රයිස් බෝල් කියලා අපි පොඩි බෝල් එකනේ කන්නේ. පොඩි. ඔව්. හැබැයි දැන් විශේෂත්වය දැන් සාමාන්‍ය චීන ජාතික මේ චොප්ස්ටික්ස් වලින් නේ කන්නේ. දැන් ඒක අපිට ලොකු ප්‍රශ්නයක් නේද යුරේ? අපිට එහෙම ලොකු ගැටලුවක්. ආ, රු ටික. නමුත් මම හිතනවා චීනෙට ගිහිල්ලා ආපු වැඩි දෙනෙකුට මේ චොප්ස්ටික් පාවිච්චි කරන එක ඒ තරම් දෙයක් නෙමෙයි. මේක බොහොම රසවත් කෑමක්. මම මේ අදමයි කෑවේ. අනුම මේ මේ මේක මොකක්ද? ඒක ඩම්ප්ලින් මේ චීන උත්සව කාලෙද මේ අලුත් අවුරුද්දට නැතුවම බැරි එකක්. අපි කිරිබත් හදනවා වගේ. ඔව්. අනිවාර්යෙන්ම ඩම්ප්ලින් හදලා මේක විශේෂත්වය තමයි පවුලේ ඔක්කොම එකතු වෙලා තමයි මේක හදන්නේ. හදන්නේ. හා. මෙහෙම නෙවෙයි ගොඩාක් හදනවා. ලොකු වට්ටිවල හදන්නේ. ඉතින් හැමෝම ආච්චි අම්මා අම්මා දුව පුතා ඔය හැමෝම ඔක්කොම එකතු වෙලා පවුලේ ඉන්න හැමෝම එකතු වෙන අර පවුලේ අය එකට එකතු වෙලා කරන දෙයක් නේද? දැන් හේෂාන් එයාගේ බිරිඳ දරු පැටව දෙන්න ඒගොල්ලෝ දැන් හේෂාන් චීනෙ ගිහිල්ලා මෙහෙට චීන ජාතික බිරිඳකුත් එක්කම ඇවිල්ලා ඉන්නවා. ඔබ තාම තනි කඩයිනේ. ඒකනේ. නිකන් තාම හිතෙන්නේ නැද්ද එහෙම චීන පැත්තට යන්න ගිහිල්ලා චීන කෙනෙක්ව මෙහෙ අරගෙන එන්න එහෙම නෙවෙයි නැත් එහෙ ගිහිල්ලා ඉගෙන ගන්න. එහෙම හිතෙන්නේ නැද්ද? පොඩි අදහසක් තියෙනවා. දැන් මම බලන් හිටියේ දැන් මේ පාර හාව නේද? ඔව්. හාව පැන පැන යන නිසා මම බැලුවේ චීනෙට පැනලා. එක්ක එකෙක් මෙහෙට අරන් ඉන්න නැත්තම් මම එහෙ යනවා. ඒක හොඳයි. හොඳයි. එහෙ ගිහිල්ලා ඉගෙන ගන්න චීන භාෂාව ඉගෙන ගන්න. චීන අධ්‍යාපනය හදාරන්න ඇවිදින්න. ඉතින් මේ වගේ එහෙම පවුලක් වෙනවනම් ඒත් හොඳයි. දැන් ඔය පසන්නේ එහෙම ඒ විශේෂ එහෙම කැමති කෑමක් තියෙනවද ඒ චීනෙදි? චීනේ මම කැමති කෑම ගොඩක් වර්ග තියෙනවා. විශේෂයෙන් මම හිටපු පළාත චොන්සින් වල තියෙනවා කොට් කොට් ඕගෝ කියලා. ටිකක් සැරයි ටිකක්. මේ හොඳටම සැරයි. ඉතින් ඒක අපිට සර තෝරගන්න පුළුවන්. ඉතින් ඕගෝ කියන්නේ විශේෂයෙන්ම චොන්සින් සහ චීනේ ගොඩක් ප්‍රසිද්ධ කෑමක්. මොකද ඒක ටිකක් වෙලා යන ඒ කෑම කන්න සහ ඒක පොඩ්ඩක් අර ලොකු මැද තියෙනවා මේ කොට් කොට් එකක්. ඒකට ඒ කෑම දාලා ඒක හැම්බෙන තියලා තමයි කන්න ඕනේ. ඒක සැරයි. ඇයි ඒ අලුතෙන් කතා පහ කරන ගම වෙලාවත් අරගෙන තමයි ඒක කන්න ඕනේ. ඒක අමුවෙන් තමයි තියෙන එළවලු. සුප් එකක් තමයි ඒ රත් වෙවි තියෙන්නේ. එතකොට ඒ අමු එළවලු සුප් එකට දාලා එතකොට චුට්ටක් වෙලා තැඹුණාට පස්සේ තමයි මම තව දැනගන්න කැමති. එහෙ දැන් කෑම වේලක් කන්න අනුභව කරන්න ගත කරන ඒගොල්ලෝ ලොකු වෙලාවක් තියෙනවද? ලොකු වෙලාවක් ගත කරනවා. දැන් ඇත්තටම මේ ගිහම එහෙ දැන් ඔය බිස්නස් කතා කරමින් ගොඩක් වෙලාවට ගිහම ඩිනර් එකේදී ඒ කෑමකට ගිහිල්ලා තමයි මෙතන තියෙන ගොඩක් කෑම ඇත්තටම අනෝමෙන්ටිට හදන්න පුළුවන්. අනෝමෙන්ටි හදලා තියෙන කෑමත් මම කාලා තියෙනවා. ඉතින් අනෝමෙන්ටි මෙතන දැන් තියෙනවනේ මාළු එකක්. මාළු කිව්වම අපි හැමතිස්සෙම කෑලි කපලා හොදිනේ අපි කරන්නේ. දැන් අපි සාමාන්‍යයෙන් මේ වගේ එකක් හරි විශේෂයිනේ. අර මාළුවක කපලා මෙහෙම දිගෑරලා තියෙන. එතකොට අපි මෙහෙම චොප්ස්ටික් එකකින් ඒ විදිහට කන්න. දැන් බලන්නකෝ අපි බත් ඕඩර් කරා. ඔයාලා නොටිස් කරාද තාම බත් එක ආවේ නැහැ. බත් එක එන්නේ අන්තිමට. දැන් අපි එහෙම නෙවෙයි අපි ලී බත් පිඟානක් බෙදාගෙන එළවලු දැන් මේවා මේ දැන් බන් ගොඩාක් කැම තියෙන ඒවා තමයි අපි ඉස්සර වෙලා රස බලන්නේ. ඊට පස්සේ තමයි බත් එක එන්නේ. මං ආසයි අර තෝෆු එක මාපෝ තෝෆු කියන්නේ අපි ගොඩක් ලංකාවේ අය දන්නේ මෙන්න මේ කැම මේ තෝෆු එක හරි රසයි. හරි සොෆ්ට් තෝෆු එක. මේක සාමාන්‍යයෙන් අපිට හොයාගන්න නෑ. මේ බලන්න මේ ගොඩාක් සොෆ්ට්ට තියෙන්නේ. මෙතන බෝංචි බෝංචි වම්බොටුයි තියෙන්නේ. බලන්නේ පාට එහෙම ලස්සනට අර
චීන කෑම්වල විශේෂත්වය තමයි අපි නම් දිය කිරි දාලා තම්බලා ඊට පස්සේ මිටි කිරි දාලා එහෙමනේ උයන්නේ. දැන් චීන කෑම්වල විශේෂත්වය තමයි වැඩි ගින්දරක අඩු වෙලාවක උයන එක. ඒකට තමයි ලස්සන ලෝලු වල පාට රස ගුණ ඔක්කොම තියෙන්නේ. මේකට අනු මේ කිරි පාවිච්චි කරන්නේ පොල් කිරි ගන්න නෑ නේ. ඒකලගේ සෝස් තමයි දාන්නේ. එක එක ජාතිය සෝයා සෝස්, ඔයිස්ටර් සෝස් ඒ වගේ වලින් තමයි ඒ රස ගන්න. හරි පොඩි වෙලාවයි උයන්නේ. හැබැයි වැඩි ගින්දරේ හරි ඉක්මනට ස්ටර් ෆ්‍රයි කරලා ගන්න. ඉතින් මේ බඩට කෑම වැටෙනා වගේම රස වින්දනයේත් මොකක් හරි තියෙන්න එපා. ඒ උත්සව සභාවක එහෙම තියෙන්න එපා. ඉතින් පසන් මල්ලි ඉන්නවා. පසන් මල්ලි දැන් ගීතයක් අපිට ගයන්න පුළුවන්, අහන්නත් පුළුවන්. අපි භාගයක් කාලත් ඉවරයි. බත් එතකොට කැමති ප්‍රමාණයට බත් ගන්න පුළුවන්. නූඩ්ල්ස් උත් තියෙනවා. අපි බලියේ තව ඉඳ තිබුණා. ඒකනේ දැන් මුතර බත් කැවෙන්නේ නැහැ ඔකට. ගාවි. දැන් කෑම හැම රසයි නේ. හැබැයි අතිවිශිෂ්ටයි අපිට අර ගොඩක් කෑව නමුත් එහෙම බඩට අපහසුවක් එහෙම දැනෙන්නෙත් නැහැ. තාචා, ජේද චින්තේන ඡයි ජමනිය. අපේ චෙෆ් අහනවා මේ කෑම ගැන මොකද අදහස් කොහොමද කියලා. හැබෑවටම චීන සම්ප්‍රදායට අනුකූලව හැදිච්ච කෑම වේලක් තමයි ඔන්න අපි භුක්ති විඳින්නේ. අද අපි හමු වෙච්ච අයත් ඉන්නවා. ඒ වුණත් බොහොම සහෝදරත්වයෙන් පවුලක් වගේ අපි මේ වසන්ත සමය වෙනුවෙන් උත්සව වෙනින් මේ ආහාරය භුක්ති විඳ Thank you very much. ශේෂේ හොඳයි. මේ ජාමික හේෂන් දැන් අපේ නිෂ්පාදිකාවත් අපිට කිව්වා අද දවසේ මේ පුළුවන් නම් රතු ඇඳගෙන එන්න කියලා. ඒකට හේතුවක් තියෙනව නේද? අනිවාර්යෙන්. චීනයේ ඒගොල්ලන් කැමැතිම වර්ණේ රතු. ඒකට හේතුව රතු වල තමයි තියෙන්නේ ඒගොල්ලන් වාසනාව, සෞභාග්‍ය ඔක්කොම කැලමු يعني එකතු වුණ පාටක් තමයි රතු කියන්නේ. ඒ නිසා චීනයේ ගත්තොත් චීනයේ කලයක තමයි රතු.
අවුරුදු වලට දැන් අපිට පේන රොන්නේ දැන් ඔය සැරසිලි වලක් තියෙන ඔක්කොම රතු පාට. එල පාචින රතු. චීනේ සාමාන්‍යයෙන් සාම්ප්‍රදායිකව තියෙන පුරුද්දක් තමයි මේ කෑමෙන් පස්සේ ඩෙසර්ට් එක විදිහට ගේන්නේ පළතුරු මේසෙට. අපි වගේ ඔය මොනවද පුඩින්, අයිස්ක්‍රීම් නෑ. ඉතින් හැමෝටම පුංචි ප්‍රසන්ට් එකක් තියෙනවා. දැන් ඒකත් හැබැයි මේ රතු පාටින්ම තමයි මට ලැබුණේ. ඔකට ඔන්නේ ඇත්තටම කියන්නේ හොන් පාව කියලා. හොන් කියන්නේ රතු කියන එක, පාව කියන්නේ බෑග් කියන එක. ඉතින් රෙඩ් බෑග් කියන එක තමයි හොන් පාව කියලා කියන්නේ. ඕක චීනයේ හරි ප්‍රසිද්ධ දෙයක්. ඕක ඇත්තටම මේ මුලින්ම ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික ක්‍රමය අනුව අලුත් අවුරුද්දට අර අපි ගනුදෙනු කරනා වගේ ඒ වගේ ආපු සිරිතක්. එතකොට ඕකේ විශේෂයෙන් දැන් පවුලේ කට්ටිය මේ වගේ එකතු වෙලා නිව් ඉයර් ඉවනිං එකේ අපි කැම් බීම ගන්නකොට ඒකේ මුලින්ම තියෙන අංගයක් එක අංගයක් තමයි ඉස්සල්ලාම දැන් ඕකේ ඇතුලේ සල්ලි දාලා පොඩි ළමයින්ට තමයි ඉස්සල්ලාම දෙන්නේ. ඒතර දෙන ප්‍රමාණයක් දැන් පොඩි ළමයෙකුට නම් සාමාන්‍ය යුවාන් 100ක් වගේ. ඊට පස්සේ ෆැමිලි එකේ මේ ළඟ තමන්ගේ වැඩි හිටියෙකුට නම් එහෙම ගානක් ඒක යුවාන් 500,000 ඔය වගේ යන්න පුළුවන්. ඉතින් ඒක ඇතුලේ සල්ලි ටිකක් දාලා දෙන එක ඒක ඇත්තටම good luck. හරි මේ චාමික ඉතින් මේ ප්‍රසන්ට් එක දැන් මම පොඩ්ඩක්ගෙන් පටන් අරගෙන ඒක තමයි නේද? අපි පොඩ්ඩ දෙන්නෙම ඉන්නවා මගේ දැනගෙන. විශේෂ දෙයක් සිද්ධ වෙනවා. අපේ මේ වැඩසටහන අවසන් වෙන්නේ ආයෙත් ලස්සන ගීතයකින්. හරි. චුට්ටෝ. ප්‍රසන්ට්. ටේක් ඉට්. ඕකේ. Thank you. Xie xie. Yureni onnare. Pasa. Xie xie. එමනම් අද අපි මේ චීන අවුරුදු උත්සවය ගැන කතා කරමු නිසා අපි හැමෝටම එකතු වෙලා සුභ ප්‍රාර්ථනා කරමු චීන විදිහටම චීන භාෂාවෙන්. Xin yan huai le. අපේ සිංහල අලුත් අවුරුදු වල වගේම තවත් රටවල් වල එවැනි ලස්සන සාම්ප්‍රදායික වසන්ත උත්සව තියෙනවා. ඒක තමයි අපි දැනගත්ත කාරණේ. ඉතින් එහෙමනම් අපි ආරාධනා කරනවා පසන් සෞර්දයට මේ අපි ලස්සන ගීතයකින් අද දවසේ අපේ සීනතරු වැඩසටහන අවසන් කරනවා. ඉතින් අපේ සීනතරු YouTube නාලිකාව මේ වැඩසටහන් නරඹන්න, බලන්න, අහන්න, subscribe කරන්න. හරි. එහෙමනම් යලි දවසක හමු වෙනතුරු හැමෝමත් එක්කම ඔබට අපි සුබපතනවා වාසනාව වේවා කියලා කියනවා ආයු බොහෝ වේවා无所依。
把我埋在那时光里。